Unlimited History अपे जातिक कथाव අපි අලුත් අපේ ප්‍රවෘත්ති නාමයෙන් අනතුරු අපේ වැඩසටහනට පිවිසෙනවා ඔබ දන්නවා අපි ගිය සතියේ ප්‍රධාන වශයෙන්ම කතා කරමින් හිටියේ අපේ අක්ෂරවල විකාශනය පිළිබඳව මෙච්චර සුහුරුවට හුරු බූටිව ලියන්න පුළුවන් සිංහල අකුරු අවුරුදු දහස් ගණනක් තිස්සේ කොයි ආකාරයෙන්ද වැඩි ගණන් ආපු විදිය පිළිබඳව කොහෙන්ද අපිට අකුරු ආවේ කියන කාරණය පිළිබඳව ඉතින් ඒ වැඩසටහන දැන් අද මුලින්ම අපේ වැඩසටහන බලන කෙනෙක්ට අපේ 61 වෙනි වැඩසටහන YouTube මාධ්‍යෙන් අවශ්‍ය නම් ඔබට බලන්න පුළුවන් ඉතින් එතකොට මේ වැඩසටහනේ යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඔබට හිතනවා නම් මේ වැඩසටහනට කලින් කියපු දේවල් ඔබට දැන ගැනීම වැදගත් කියලා ඔව් අනිවාර්යයෙන්ම වැදගත් ඉතින් ඔබට පුළුවන් 61 වෙනි වැඩසටහන නරඹන්න ඒකම 61 වෙනි වැඩසටහනක් විතරක් නෙමෙයි වැඩසටහන් 61ක් දක්වා අපේ රටේ හෙළයන්ගේ අක්මුල් සොයාගිය ඒ ඉතිහාස කාලි පරිච්ඡේදය රේඩියෝ වැඩසටහනක් විදියට අපි ගෙන ආපු කාරණය ඔබට නැරඹීමේ හැකියාවත් දක බලා ගැනීම හැකියාවත් ඔබට YouTube මාධ්‍ය ඔස්සේ Unlimited History කියලා සර්ච් කරාම නැත්නම් net fm රාජසෝමදේව කියලා සර්ච් කරාම ඔබට ගන්න පුළුවන් නැත්නම් YouTube මාධ්‍යයෙන් බලන උදවියට අපේ description එකේ අපේ playlist එක පළ කරලා තියෙනවා playlist link එක පළ කරලා තියෙනවා ඒක click කරලා වැඩසටහන 62 මාද වැඩසටහනත් ඇතුළුව ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා අපි සාකච්ඡාවට පිවිසෙමු සර් මේ අපි බ්‍රහ්මී අක්ෂර වලින් සංක්‍රමණය වෙලා අපි කතා බහ කර කර හිටියේ අපේ අක්ෂර මාලාව කොයි ආකාරයෙන් දියුණු වෙමින් ආවේ කියන කාරණය. එතකොට අපි පහුගිය වැඩසටහනේදී තම පැහැදිලිව අපි කිව්වා අපි මේ අපේ මූලික අක්ෂර පද්ධතිය කියන්නේ අපි ඉතිහාසයේ ලිවීමට පාවිච්චි කරයි කියලා අපට साक्षि सहित पेन्नंड पुलवांग अकुरु पद्धतिय अपी ए अकुरु पद्धतिय ईट समकालीन इंदियावे विशेषेम अशोक अधिराज्या विसिन पाविच्चिकरपु ओहुगे लेखन संदहा ए अक्षर पद्धतिय अतर विशाल समानतावक तियनो ए विशाल समानतावक केन वचने मम पाविच्चिकरे ए अशोक पाविच्चिकरपु अक्षराई लंकावे पाविच्च करपु अक्षराय अत्र एतं वेनस्कमुत् दकिन्न तियेनवा विशेषेम म केन अक्षरे लियनकोट अशोक पाविच्च कला अक्षरयक् एक मालुवेग्गे हडेय तियेन मयन्नक् एतकोट लंकावे अपि दैन् अपे YouTube नालिकावे इन्न श्रावकेन्ट नम पेन्नन्न पुळुवन् ए अकुर एतकोट ए कियन्ने යට තියෙනවා කවයක් උඩ තියෙනවා ඒ කවයට සම්බන්ධ කරලා ඒ කවයේ උඩ අර්ධ කවයක් එතකොට ඒ කියන්නේ උඩට විවෘත වෙන අර්ධ කවයක් එතකොට මේ දෙක සම්බන්ධ කරාම මත්සෙක් වගේනේ හරි ඔලුවක් තියෙනවා වරලක් තියෙනවා සමහර අය කියනවා මේ ම ශබ්දේ මත්සය කියන ශබ්දේ එන නිසා ඒකෙන් ගත්තයි කියලා මේ අදහස කෙසේ හෝ වේවා ඒක 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 අර්ථ නිරූපණයක් විතරයි නමුත් අශෝක රජතුමාගේ ශිල සෙල්ලිපිවල මයන්න ලිව්වේ ඒ විදිහට. නමුත් අපි මයන්න ලිව්වේ ඒ විදිහට නෙමෙයි. අපි වැඩිපුර මයන්න ලියලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙම කියන්නේ මෙහෙම සිරස් රේඛාවක් ඇවිල්ලා ඒක යටින් නමලා ආය සිරසට ලියලා හරියන්නේ කැපිටල් U අකුර වගේ. කැපිටල් U අකුර වගේ ලියලා මැද්දෙන් හරහට ඉරිකැලක් ගන්නවා. හරි. එතකොට ඒ මයන්නයි අශෝක රජතුමාගේ මයන්නයි අතර වෙනස්කමක් තියෙනවා. හැබැයි නුවන් අපි අශෝක රජතුමා ලියපු මයන්නත් කලාතුරකින් අවස්ථාවක අපි ලියලා තියෙනවා. ලංකාවේ ලියලා තියෙනවා. ලංකාවේ ලියලා තියෙනවා. දැන් මේකෙන් අපිට පේන එක දෙයක් තියෙනවා. අපි කලින් වැඩසටහනෙත් මතක් කරපු දේ. අපි බැලුවම මේ අර අශෝක රජතුමාගේ සෙල්ලිපිවල තියෙන විදිහේ මයන්න අපි ලියලා තියන්නේ ඒ ලියලා තියෙන සෙල්ලිපි තියෙනවානේ ඒ සෙල්ලිපි ගත්තම අපිට පේනවා ඒවා අශෝකගේ හෝ අශෝකගෙන් පසු කාලයේ ලියවෙච්ච ලිපි ඒ සිද්ධි තමයි ඒව ඇතුළත් වෙලා තියෙන්නේ සමාන්තර දේවල් ලියලා තියෙනවා සමාන්තර දේවල් විශේෂයෙන්ම බුදුදහමට සම්බන්ධ දේවල් නමුත් අර
වැඩිමනක්තියන මයන්න ඒ අපට පේනවා ඊට වඩා පුරාතන කාලයකට අයිති කියලා මොකද අපිට එහෙම කියන්න පුළුවන් දැන් මොකද ආචාර්ය සිරන් දරණියගල මම කිව්වා ඒ වගේම යතිෂ් කුමාර් දකුණු ඉන්දියාවේ මේ වගේ අය මේ බ්‍රහ්මී අක්ෂරවල කාලය පිළිබඳ දැන් අලුත් දින යෝජනා කරලා තියෙනවා ඒකම අන්දරවැව කැණීම් වලදී අන්දරවැව කැණීම් ඔව් අන්දරවැව කැණීම ඒ වගේ දැන් ඒතර යතිෂ් කුමාර් ලගේ කැණීමේදී මේක ක්‍රිස්තු පූර්ව 6 7 වගේ කාලෙට ගෙනියනවා ඒකට හුඟක් විවේචන තියෙනවා මොකද සමහර ජර්මන් පඬිවරු ඔය හැරි ෆොල්ක් වගේ ජර්මන් පඬිවරු ඔය බ්‍රාහ්මී අක්ෂර ගැන හුඟක් දේවල් කියලා තියෙනවා ඒගොල්ලෝ කිව්වේ අර ජේම්ස් ප්‍රින්සෙප් එතකොට ඇලෙක්සැන්ඩර් කනිංහම් ඒ අයගේ මතවල ඉඳගෙන තමයි ඒක කිව්වේ ඒතොර ඒකට මේ අදහස ඒ කියන්නේ මේක අශෝක තමයි මුලින්ම පටන් ගත්තේ කියලා නමුත් ඊට වඩා වෙනස් දින ලැබෙනකොට අර ඒගොල්ල ගොඩනගපු සම්පූර්ණ කතන්දර කඩා වැටෙනවානේ ඒ නිසා ඒ ප්‍රතිවිරෝධතාවක් කියන්නේ ශාස්ත්‍රීය ප්‍රතිවිරෝධතාවක් ඒ කියන්නේ හැරි ෆොල්ක්ලා එහෙම හුඟක් ලොකු ශාස්ත්‍රඥයෝ මොකද මට එතුමා මුණ ගැහිලා තියෙනවා කීප වරක්ම ඉතින් හින අන්තර්ජාලය පරීක්ෂා කරාම බලන්නත් පුළුවන් ඔව් ඔබතුමත් එක්ක වැඩ කරපු කාරණා අන්තර්ජාලය පළවෙලා තියෙනවා ඒතර ඒ අය ඉතින් ඒ සතිෂ් කුමාර් මේ යතිෂ් කුමාර්ගේ සොයා ගැනීම ගැන හැරි ෆොල්ක් මහාචාර්යතුමා විවේචනය කළා තියෙනවා. ඒ විවේචනය කළා තියෙන්නේ මේ අපේ අය විවේචනය කරන විදිහට නෙමෙයි. බොහොම ශාස්ත්‍රීයයි. මම හිතන්නේ අපේ විද්වත්තු කියන අය ඒවා කියවලා බලන්න ඕන. කොහොමද ශාස්ත්‍රීයව ගැටෙන්නේ කියලා. කොහොමද ශාස්ත්‍රීයව ගැටෙන්නේ කියන එක. දැන් මට කවුද ඔයවලා තිබුණා මේ YouTube නාලිකාවේ ගිය එකක් මේ මම පැනලා ගියයි කියලා උත්තර දෙන්නේ නැතුව වැඩසටහන් වලට ප්‍රශ්න වලට නේද ඉතින් මේ ශාස්ත්‍රීයව විවේචනය කරගන්නේ ශාස්ත්‍රීයව යමක් කමෙන්ට් කරන්න රිවීව් කරන්න එහෙම නෙමෙයි ඒක ඊට වැඩිය නුවන් යමක් රිවීව් කරනකොට එහෙම යමක් විවේචනය කිරීම සහ යමක් ශාස්ත්‍රීයව එහෙම සාකච්ඡා කරනකොට ඒවා පළ කරනවා ශාස්ත්‍රීය සංගරා peer reviewed කියන්නේ ඉන්ඩෙක්ස් ජර්නල්ස් වල තියෙනවා එහෙම රිවීව් කරපුවා පළ කරනවා මොකද රිවීව් එක ඒ තරම් වැදගත් නැහැ වැදගත් නේ ඔව් අපිට මේ අපිට මතකයි මේ සිලුමින ශාස්ත්‍රීය සංගහය දිවෙන බදාදා ශාස්ත්‍රීය අත්‍රියකේ වගේ දේවල් වල ඒ වගේ සංවාද ගියානේ සංවාද ගියානේ ඒක බොහොම අවශ්‍යයි ශාස්ත්‍රය දියුණු වෙන්නේ ඒ ගැටීම් වලට වැඩිය අදහස් හොමාරු කර ගැනීමෙන් තමයි ශාස්ත්‍රය දියුණු වෙන්නේ ඉතින් මේ මම කියන්න ගියේ මේ බ්‍රාහ්මී අක්ෂරවල දිනේ වෙනස් වෙච්ච එක ගැන ලෝකේ සමහර විද්වත්තු මේකට ටිකක් අසාත්මිකතාවක් දක්වනවා ඒක පිළිගන්න. නමුත් දැන් දිගින් දිගටම වගේ සාක්ෂි ලැබෙමින් තියෙනවා. මොකද මම කිව්වා එක වරක් අර ලලිත විස්තරය කියන මහායාන කෘතිය ඒක 8 වෙනි 9 වෙනි ශතවර්ෂයේ විතර රචනා වුණයි කියලා සැලකෙන්නේ. ඒ ලලිත විස්තරේත් කියලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා සඳුන් පුවරුවක් අරගෙන අකුරු කරන්න ගියයි කියලා තක්සලාවට. එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ අකුරු ලිවීමේ ශාස්ත්‍රයක් තිබුණා කියන එක ගැන අදහසක් තියෙන්න ඕන නේ මේ කියන්න. ඊළඟට ඒ විතරක් නෙමෙයි ඒක මූර්තියක තියෙනවා සිද්ධාර්ථ කුමාරයා ඒ විදිහ අකුරු ලියන හැටි පෙන්නලා මේ අර්ධ උන්නත මූර්තියක් නෙලලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ උත්පත්ති සමය වෙනකොටත් මේ ලිවීම අකුරු ලියන්න අකුරු තියෙන්න ඕනේ අකුරු තිබුණා. ඉතින් ඒ හින්දා දැන් අර වෙනස් වෙන මතය අපට පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මම කියන්න ගියේ ලංකාවේ තියෙන අර මයන්න. ඒ ලංකාවේ මයන්න පාවිච්චි කරන්න ඇත්තෙම මිහිඳු හාමුදුරුව මෙහෙට වැඩම කරන්න කලින් අපේ රටේ මේ අක්ෂර ලිවීමේ පුරුද්ද තිබෙන්න ඕන. අපිට නිශ්චිත වශයෙන් තවම බෑ අපිට ක්‍රමවේදයක් නැහැ. මේ මොන බ්‍රාහ්මී ලිපියද ලංකාවේ පැරණිම බ්‍රාහ්මී ලිපිය කියලා සොයාගන්න අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයකෝ රජ කෙනෙක්ගේ නමක් එහෙම තියෙනවා මම දන්නවා අපේ හිතවත් ශ්‍රාවකයෝ ඉතා කැමැත්තෙන් අහන්න ඉන්න ප්‍රශ්නයක් තමයි ලංකාවේ පරණම සෙල්ලිපිය මොකද්ද කියන එක. ඒකට එහෙම උත්තරයක් දෙන්න හරි අමාරුයි. නමුත් යම් දෙයක් කියන්න පුළුවන් අත්වශයෙන්ම අපේ රජ කෙනෙක් සම්බන්ධයෙන්
පැරණිම රජ කෙනෙක් සම්බන්ධයෙන් සඳහන් වෙච්ච ලිපියක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒ රජුරෝ හිටපු කාලෙත් එක්ක ඒ සෙල් ලිපි ඒ කාලෙට අයිති කියලා වටහා ගන්න පුළුවන්. නමුත් ඒක ඒ තරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒක හොඳ විද්‍යාවක්. කොහොමත් මේ 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 කලුගල් මත ලියපු දේවල් පිළිබඳ කාබන් නිර්ණයන් කරන්නත් බෑනේ සර්. කාබන් නිර්ණය කලුගලේ කාලේ එන්නේ. කලුගලේ කාලේ එන්නේ නුවන් ඒ වුණාට මේ ළඟදී මට උවමනා වුණා මේ මේ ප්‍රශ්නෙට උත්තරයක් සොයාගන්න. කොහොමද මේ ගලක් කරපු මනුෂ්‍ය ක්‍රියාවක් කාල නිර්ණය කරන්න කියන එක. ඊට පස්සේ මම මේක සොයාගෙන යනකොට මට දකින්න ලැබුණා ඒ සඳහා ක්‍රමයක් දියුණු කරලා තියෙනවා කියලා ඕස්ට්‍රේලියාවේ. එතකොට මේ ක්‍රමය දියුණු කරලා තියෙන්නේ මහාචාර්ය රොබර්ට් බෙඩ්නරික් කියන මහත්මයා. මම මහාචාර්ය රොබර්ට් බෙඩ්නරික්ට ලිව්වා. ඊමේල් මාර්ගයෙන් මම එතුමාට ලිව්වා. මොකද මට උවමනා වුණා අපි ගිය බාදාහන ගල්ගේ බාදාහන දැන් අපි බාදාහන ගල්ගේ කාල නිර්ණයට යවලා දැන් බලාගෙන ඉන්නවානේ. ඔව් කියන්නේ කාල නිර්ණයට සාමාන්‍යයෙන් ගත වෙන කාලයට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා මේ මේ කොරෝනා වසංගතයෙන් සංගතය නිසා. එතකොට දැන් මට තියෙන සැකය තමයි අපි කාල නිර්ණය කරන්නේ පොළවේ තියෙන යමක් නේ අරගෙනනේ. නමුත් අපිට කාල නිර්ණය කරන්න ඕන ගලනේ. ගලනේ ඔව්. එතකොට ගල කාල නිර්ණයක දැන් අපි හිතමු යම් කිසි විදිහකට අපි ඔය යවපු නියදියෙන් හුඟක් මෑත දිනයක් එහෙම ආවොත් ඈත දිනයක් ආවත් මෑත දිනයක් ආවත් අපිට තාර්කික ක්‍රමයක් නැහැ පොළවේ තිබිච්ච දෙයක් මත ගල කාල නිර්ණය කරන්න. ඒ කියන්නේ දැන් මේසේ උඩ තියෙන වස්තුවක කාලය බලන්ඩ බිම වැටලා තියෙන දෙයක් කාල නිර්ණය කළා අපිට පුළුවන් ද මේසේ උඩ තියෙන එක කාල නිර්ණය කරන්න වගේ ප්‍රශ්නයක් ඒක. එතකොට ඒ හින්දා අපිට ගලක් කාල නිර්ණය කරන්න ඕන නම් ගලක තියෙන මනුෂ්‍ය ක්‍රියාවලියක්. එහෙමනම් අපි ක්‍රමයක් සොයා ගන්න ඕනේ ගලේ තියෙන මනුෂ්‍ය ක්‍රියාවලිය කාල නිර්ණය කරන්න. පස්සේ මම මේ මහාචාර්ය බෙඩ්නරික්ට ලිව්වාම එතුමා මම රාත්‍රියේ 7:30ට විතර ලිව්වේ. එතුමා උදේ මට ඒකට උත්තර එවලා තිබුණා. මට කරුණා කළා ඔය බාධා හේන ගල්ගේ ඡායාරූපයක් එවන්න. මම එතකොට ඔබට කියන්නම් මේක අපිට කාල නිර්ණය කරගන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා. පස්සේ මම එතුමාට ඡායාරූපයක් යවන්න කලින් මම එයාට වාචිකව පැහැදිලි කරා මේක තියෙන්නේ මේ ගල් ගුහාව ඇතුලේ තියෙන ගලක තියෙන්නේ කියලා. පස්සේ එතුමා කියලා එවලා තිබුණා එහෙමනම් මම දියුණු කළා තියෙන එක ක්‍රමයක් තියෙනවා ඒක ආදේශ කරන්න බෑ. ඒ කියන්නේ ගලේ නොන් දැන් අපි කියමු ගලේ සිදුරක් මොන හරි ඉරක් කොටලා තියෙනවා නම් ඒ ඉර හෝ සිදුර ඇතුලේ තිබෙන ශුද්ධ ආංශික පරිමාණයේ ඛාදනය මනින්න පුළුවන්. ඒක බෙඩ්නරික් මහාචාර්ය බෙඩ්නරික් තමයි ඒක දිනු කරලා තිබුණේ. එතකොට ඒ ක්‍රමයෙන් පුළුවන් ඒක අතිශය විද්‍යාත්මක ක්‍රමයක්. ඒක දැන් ආදේශ කරලා තියෙනවා දැන් කීපයකටම. විශේෂයෙන්ම ඉන්දියාවේ ওই දරකි චතාන් කියන ස්ථානය. ඒ වගේම බිම්බෙට්කාවල තියෙන ඔඩිටෝරියම් කියන ගල් ගුහාවේ තියෙන මේ 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 කූපිකා. ඒවා කාල නිර්ණය සඳහා ඒක අත වශයෙන් මේ දරකි චතාන් සහ බිම්බෙට්කාවල මේ කාල නිර්ණය අවුරුදු 40,000ක් විතර පිටිපස්සට ගිහිල්ලා තියෙනවා ඒ කූපිකාවල. ඉතින් ඒ නිසා දැන් ඉන්දියාවේ කූපිකා එච්චර කාලයකට පරණ නිසා තමයි මම හිතුවේ මේ අපිට කාබන් දින නිර්ණය වලින් 60,000ක් මනින්න බෑනේ. ඒ නිසා වඩා හොඳයි කියලා විකල්ප කාල නිර්ණයකට යන ගමන් අරකට එහෙම තියෙද්දෙන් කියලා. ඉතින් මේ දැන් එහෙම බෙඩ්නරික් මහත්මයා කිව්වා ඒ ක්‍රමය බෑ. නමුත් ඊට විකල්ප ක්‍රමයක් තියෙනවා. අපි ඒක ආදේශ කරමු. මේක කාල නිර්ණය කරන්න කියලා. ඉතින් ඒක මම කියන්නේ මේ වෙලාවේ කියන්න හේතුව තමයි අපිට ඕන සෙල් ලිපියක් කාල නිර්ණය කරන්න පුළුවන්. දැන් වෙනකොට පුළුවන්. දැන් වෙනකොට පුළුවන්. ඒක සුභ ආරංචියක්. ඒක සුභ ආරංචියක්. ඉතින් අපිට අත්ත වශයෙන්ම මේ ඔය බ්‍රාහ්මී අක්ෂරවලට උනත් තවම අපිට ලැබිලා තියෙන අක්ෂරයට නෙමෙයිනේ දිනය. දැන් දැරණීගල මහත්මයා සොයාගත්ත වළංකටු කැබැල්ල උනත් ඒක වළංකටු කැබැල්ලේ නේ ඒක ලියලා තිබුණේ අකුරු. ඒතර වළංකටු කැබැල්ල නෙමෙයිනේ කාල නිර්ණය කළේ. කාල නිර්ණය කළේ වළංකටු කැබැල්ල තියෙන පස්තරය. ඒතර පස්තරයේ දිනේ තමයි කාල නිර්ණයට සැපෙවේ. එතකොට ඔය මේ මේ යතිෂ් කුමාරලා වගේ අන්දරවැව ආචාර්ය මෙන්ඩිස්ලා වුණත් ඒ හැම කෙනෙක්ම පුරාවිද්‍යාඥයෝ දැනට අපි කරන්නේ. දැන් මම කරත් ඕක ඔහොම තමයි කරන්නේ. මේ කාබන් දිනයක් ගන්න එකනේ. නමුත් ඊට වඩා ශක්තිමත් මේ අර ඒ වස්තුවම කාල නිර්ණය කරන්න පුළුවන් නම්. ඉතින් අපි ඉදිරියේදී සුභවාදීව හිතමු. මොකද ඒවට හුඟක් වියදම් යනවා.
ඉතින් ලංකාවේ තියෙන සෙල්ලිපි තියෙන ප්‍රමාණය කාල නිර්ණය කරන්න ගියොත් එහෙම අපිට මේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් අපිට ඉතාම විවේචනාත්මක අවස්ථාවකදී ඕනනම් සෙල්ලිපියක් කාල නිර්ණය කරලා බලන්න පුළුවන් මේ බ්‍රාහ්මී වල දිනේ පිළිබඳ ප්‍රශ්නෙට. හා එතකොට දැන් අපිට ඕනනම් පුළුවන් අර පරණ මයන්න අපි කිව්වේ දැන් පරණක් අපි හිතනවායි කියලා පරණ මයන්න කියලා. ඒ මයන්න තියෙන ශිලා ලේඛන දැන් සමහර තැන්වල තියෙනවා නුවන් ඉතාම මේ ඒ ලියලා තියෙන බ්‍රාහ්මී අකුරු කිසිම මේ කියන්නේ විධිමත් භාවයක් නැතුව ලියලා තියෙන අකුරු තියෙන කෝණාකාර විදිහට. ඉතින් අපි හිතනවා දැන් ওই කූරගල අපි කරපු සමීක්ෂණයේදී වුණත් අපට ඒ වගේ සෙල්ලිපි දෙක තුනක් දකින්න හම්බුණා. එතකොට ඒ හින්දා ඒ වගේ සෙල්ලිපියක් ඕනනම් අපිට ওই මේ මහාචාර්ය රොබර්ට් බෙඩරික් විසින් දිනු කරලා තියෙන ඒ ක්‍රමවේදය අනුව පරීක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ලංකාවේ පරණම සෙල්ලිපි කුමක්ද කියලා අහන ප්‍රශ්නය ඒ තරම්ම විද්‍යාත්මක ප්‍රශ්නයක් නෙමෙයි කියන එකයි මට කියන්න තියෙන දේ. නමුත් අපිට ඕනනම් කියන්න පුළුවන් ලංකාවේ සෙල්ලිපියක සඳහන් වෙන පැරණිම රජතුමා කවුද කියන එක අපිට කියන්න පුළුවන්. කවුද සර්? ඇත්තෙම එතන තියෙනවා පොඩි කාරණා දෙකක් නුවන් කියන්න. දැන් සමහර සෙල්ලිපිවල තියෙනවා දෙවනපිය මහරජහ ලෙනේ සගස කියලා. එතකොට දෙවනපිය මහරජහ කියලා කිව්වහම කෙනෙක් කියන්න පුළුවන් මේ ඉන්නේ දෙවනම්පිය තිස්ස රජුරෝ කියලා. හැබැයි එහෙම කියන්න බැරි හේතුවක් තියෙනවා. මොකද හේතුව උත්ති රජුරෝ ඊට පස්සේ ආපු එකනත් පාවිච්චි කරා දෙවනම්පිය තිස්ස කියලා. හරි. අපේ රජවරු කීප දෙනෙක්ම දේවානම්පිය කියන දෙවනපිය කියන එක පාවිච්චි කරන්නේ. ඒ ටයිටල් එක පාවිච්චි කරන්නේ. දැන් දුටුගැමුණු රජුරෝ දෙවනපිය කියලා පාවිච්චි කරන්නේ. දෙවනපිය ගමිනී අබේ කියලා. එතකොට මේ දෙවනපිය කියලා කියල හැමකේ කියන්නේ අඩුම ගානේ රජවරු 4-5 දෙනෙක්වත් මේ දෙවනපිය කියන වචනේ පාවිච්චි කරපු නිසා අභිදානේ අපිට කියන්න බෑ අර දෙවනපිය මහරජ කියලා කියන්නේ කවුද කියලා. හැබැයි ඒ නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක පරණවිතාන මහත්මයාත් කිව්වා. මේ දේවානම්පිය තිස්ස රජුරෝයිමයි කියලා අඳුරගන්න තියෙන මූලික ප්‍රශ්නේ තමයි එයාගේ නම නෑ. තිස්ස කියන එක නෑනේ මේකේ. දෙවනපිය කියලා තියෙන. නමුත් පරණවිතාන මහත්තයා කියනවා එයා තිස්ස කියලා ලියන්න ඕනේ නැහැ. මොකද එයා තමයි පළවෙනියටම දෙවනපිය කියන එක පාවිච්චි කළේ. ඒ නිසා ඒ කාලේ දෙවනපිය කිව්වම කවුද කියලා දන්නවා. දන්නවා. ඒ නිසා තිස්ස කියන්න ඕනේ නෑ. ඒ නිසා දෙවනපිය මහරජ කියලා පාවිච්චි කරා. ඒ නිසා ඒක මේක මිහින්තලේ තියෙන්නේ. මේක දෙවනපිය තිස්ස රජුරංගේ කියලා. ඉතින් ඒ තර්කය සාධාරණ නම් අපිට රජෙක් හැටියට පේන පළවෙනි කෙනා තමයි සෙල්ලිපියක දෙවනපිය තිස්ස රජතුමා. හැබැයි ඊට වඩා බොහොම සහතිකයෙන් අපිට කියන්න පුළුවන් අපි දන්නවා දෙවනපිය තිස්ස රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වුණේ එතුමාගේ සොහොයුරා උත්ති රජතුමා. හැබැයි උත්ති රජතුමාගේ සෙල්ලිපියක් කියලා අඳුරන්න පුළුවන් එකක් මිහින්තලේ තියෙනවා. ඒකේ දෙවනපිය ගමිනි උති මහරජ. එතන නම ගහලා තියෙනවා. එතන ගහලාම තියෙනවා. ඒ නිසා අපිට ඊටාම පැහැදිලිව කියන්න පුළුවන් උත්ති රජුරෝ නම් අපිට ඊටාම 100%ක් සහතික කරලා සෙල්ලිපියක අඳුර ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක අර දේවානම්පිය මහරජ කියන වචනෙන් අදහස් කරන්නේ දේවානම්පිය තිස්ස රජුරෝ නෙමෙයි කියලාත් අදහස් වෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් ගත්තොත් දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලේ ඉඳලා තමයි අපට ඒ රජවරු පිළිබඳව අපට යම්කිසි සාක්ෂියක් මේ සෙල්ලිපිවල පේන්න තියෙන්නේ. එතකොට මේ දැන් අපි කියාගෙන ගියේ මයන්නේ හැඩේ ගැනනේ. එතකොට ඒ අකුර වගේම තවත් අපේ තියෙනවා විශේෂ අකුරක් යන්න. යන්න ලියනකොට දැන් අශෝක රජතුමා යන්න ලිව්වේ අපි හිතන්න ත්‍රිකෝණයක් කියලා. ත්‍රිකෝණේ තියෙනනේ කෝණ තුනක්. ඒ කෝණ තුනට තිත් තුනක් තියලා ඉරිගැලී ටික අයින් කරොත් එහෙම තිත් තුනක් පේනවනේ ත්‍රිකෝණාකාර. අන්න එහෙම තමයි අශෝක රජතුමාගේ සෙල්ලිපිවල යන්න ලිව්වේ. තිත් තුනක්. හැබැයි අපිත් එහෙම ලියලා තියෙනවා. හැබැයි අතරින් පතර අපි ලියලා තියෙනවා කෙටි ඉරක් සහ දෙපැත්තේ 32ක් තියලා. ඒ කියන්නේ කෙටි ඉරකෝයි දෙපැත්තේ 32ක් තියලා. එතකොට ඒ කියන්නේ මේකත් බැලුවම අපිට පේනවා කිසියම් විදිහේ වෙනසක්. ඉතින් සමහර විට අපේ යන්න ලිවීමේ පැරණිතම ස්වරූපය එක වෙන්නත් පුළුවන්. ඒ යන්න බොහොම සුළු තැනක තියෙන. දැන් මම එක තැනක් කියන්නම් පැහැදිලිවම. ඔය කලුතර දිස්ත්‍රික්කයේ ගල්පාත තියනවා මේ දියගම. පැලුණුගල කියලා හඳුන්වන තැනක් කළුගඟ අයිනේ.
මේ ගලේ තියෙන සෙල්ලිපියක්. ඒකට කියනවා පැලුණු ගල සෙල්ලිපිය කියලා. ඔක ඉස්සෙල්ලම පිටපත් කරේ ආචාර්ය මියුල, එඩ්වඩ් මියුල 1800 ගණන් වල. ඊට පස්සේ මමත් ඒ සෙල්ලිපි පිටපත් කර අවස්ථා දෙකකදී ඉතින් මේ ඒ සෙල්ලිපියේ මේ පැහැදිලිවම මේ යන්න ඉරිකැලක් සහ 32ක් දෙපැත්තට තියලා තියෙනවා. ඉතින් ඒක මට හිතනවා ඒක ලංකාවේ තිබිච්ච දෙයක්. ඒක දකුණු ඉන්දියාවෙත් ඒ විදිහටම යන්න ලියලා තියෙනවා. ඒ දකුණු ඉන්දියාවයි ලංකාවයි අතර නිරන්තර සබඳතා තිබුණු නිසා මේ රූප හුවමාරු වෙන්න ඕන තරම් අදහස් තියෙනවා. ඒතර සමහර අය කියනවා මේ 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 සදර්න් බ්‍රාහ්මී කියලා දකුණු ඉන්දියාවේ විශේෂ වූ බ්‍රාහ්මී වර්ගයක් අකුරු වර්ගයක් තිබුණයි කියලා. විශේෂයෙන්ම ඔය ලයන්න ලියනකොට එහෙම මේ අශෝක ලියපු ලයන්නට වැඩිය වෙනස් ලයන්නක් ඒ ලයන්නම තමයි. නමුත් පොඩි වෙනස් කෑල්ලක් එක්ක අහු කරලා තියෙනවා ඒකට. ඉතින් ලංකාවෙත් ඔය වෙලුසුමන කියන තැන මේ පරුමක වෙලු කියන තැන ලූලියන් ලියලා තියෙනෙත් ඒ වගේ මේ ඒ දකුණු ඉන්දියාවේ ලියපු විදිහට. ඉතින් ඒ ඒ උඩ අපේ මේ දකුණු ඉන්දියානු උගත්තු කියනවා මේ සදර්න් බ්‍රාහ්මී කියලා උගන් මේ කියන්න පුළුවන් දකුණු ඉන්දියාවට ආවේනික වූ බ්‍රාහ්මී පද්ධතියක් තිබුණා කියලා. නමුත් ඒකේ තරම්ම හුඟක් ශක්තිමත් තර්කයක් නෙමෙයි. මොකද ඒ අකුරක් දෙකක් තිබුණාට අකුරක් දෙකක් තියෙනවා. ඉතින් ඒ අකුරු අපෙත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සමහර විට ප්‍රාදේශික විකරණයක් නැති වෙන්න පුළුවන් වෙනස්කම් අකුරු රූපවල එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අකුරු පද්ධතිය ගැන ඕක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට තවත් එකක් මතක් කරන්න ඕන. අපි ගිය සතියේත් ඒක කිව්වා. අපේ බ්‍රාහ්මී අකුරු වලින් දීර්ඝ පද ලිව්වේ නැහැ. දැන් අතීතය වගේ වචනයක් ලියන්න බෑ ඒකේ. තේරෙයි? ඊ අකුර දීර්ඝ ඕනම ස්වරයකද ඒ ඊ ඌ වගේ වගේ දීර්ඝ ස්වර ලියනකොට අපිට බ්‍රාහ්මී අකුරු වලින් ලියන්න බෑ. ලියන්න බෑ, ලියලත් නැහැ අපි. බොහෝ විට ඒක වෙන්න ඇත්තේ අපි ප්‍රාකෘතනේ ලිව්වේ. දැන් අශෝකත් ලියලා තියෙන්නේ ප්‍රාකෘත. එතකොට මේ මේ දිග අකුරු අශෝක දිග අකුරු ලියන්න උත්සාහ අරන් තියෙනවා. තයා රූමින්දෙයි කියන්නේ අද ලුම්බිනි කියන ස්ථානයේ ලියලා තියෙන සෙල්ලිපියේ ශාක්‍ය මුනි ති ශාක්‍ය මුනි ති කියන්නේ නී යන්න දීර්ඝ කරලා තියෙනවා නී කියලා. හැබැයි ලංකාවේ එහෙම දීර්ඝ අකුරු ලියන්න උත්සාහ අරගෙන තියෙන බවක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ මේ බැඳි අකුරු ලිවීම හරිම අඩුයි. ඒ කියන්නේ අපි බැඳි අකුරක් ලියන්නේ හල් කරන්න ඕන නම්නේ. නේ හල් කරන්න ඕන නම් බැඳි අකුරු ලියන්නේ පාලි එහෙම ලියන්නේ. ලංකාවේ එක තැනක් තියෙනවා එහේ බැඳි අකුරක් ලියන්න ගිහිල්ලා අල්කයන්නට කයන්න සම්බන්ධ කක්ක මිග කියන වචනේ ලියන්න යන තැන ඒක ලියලා තියෙන්නේ කයන්න ලියලා අනිත් කයන්න එල්ලලා ඒකේ. දැන් අශෝකත් එහෙමයි ශාක්‍ය මුනිති කියලා ශාක්‍ය මුනිති කියලා ලියන්න කියලා. ශාක්‍ය මුනි බුදුන් කියන තැන ශාක්‍ය මුනිති කියලා ලියන්න යනකොට කේ ලියන්න එපා. අල්කයන්න යයන්න තරුණුවන් කරලා තියෙන අපි ඒක පෙන්නමු. කයන්නට යයන්න එල්ලනවා. කයන්න ලියලා මං කව එකතු කිරීමේ ලකුණක් වගේ කියලානේ කයන්න. ඒ කයන්නට එල්ලනවා යටින් යයන්න. දැන් අපි දයන්නට යන්සේ එල්ලනවානේ සමහරවල්. යන්සේ එල්ලනවානේ අන්න ඒ විදිහට. විද්‍යා කියලා කියනකොට සමහරවල් පල්ලෙහා කෑල්ලෙන් යන්සේ එල්ලනවානේ. එල්ලනවා. ඒ වගේ ඒ ශාක්‍ය මුනිති කියලා ලියන තැන කයන්නට යයන්න එල්ලලා තියෙනවා. ඉතින් දැන් මේ දැන් අද අපි අකුරු ලියනවා තරම් සංකීර්ණ විදිහට මේ බ්‍රාහ්මී අක්ෂර වලින් ලිව්වේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අක්ෂර ලිවීම සඳහා පාවිච්චි කළ භාෂාවේ ස්වરૂපය. ඒ භාෂාව ප්‍රාකෘත භාෂාවල්. දැන් සංස්කෘත වගේ භාෂාවල් බ්‍රාහ්මී අකුරු වලින් ලියපු බවට අපිට පේන්නේ නැහැ. දැන් ඕකට මේ වෙලාවෙම කියන්න තව කාරණයක් තියෙනවා. මේ සමහර අයට සමහර අය වැරදවා වටහා ගන්නවා මේ අර සංස්කෘත තියෙන්නේ. ඒතකොට සමහරු කියනවා සංස්කෘත අකුරු කියලා. සංස්කෘත අකුරු කියලා જાතියක් නැහැනේ. සංස්කෘත කියන්නේ භාෂාවක්. ඒ සංස්කෘත ලියන්න පාවිච්චි කරපු භාෂාව කිව්වහම ඒ සමහර අය කියනවා ඒ බ්‍රාහ්මී කියලා. සංස්කෘත භාෂාව ලියන්න පාවිච්චි කරේ බ්‍රාහ්මී නෙමෙයි. සංස්කෘත භාෂාව ලියන්න පාවිච්චි කරේ දේවනාගරී කියන අක්ෂරය. ඒක නාගරී කියලා කියන්න හේතුව තමයි නගරයේ අය තමයි ඒවා ලිව්වේ කරේ. يعني සංස්කෘත පුළුවන් උනේ නගරවල හිටපු ප්‍රභූවරුන්ට. හරි. يعني සීමිත පිරිසකට තමයි පරිහරණය. පූජකයෝ ඉන්නේ, පූජකයෝ වගේ අයනේ ප්‍රභූවරු හැටියට. ඒතර ඒවා නගරයේ පාවිච්චි වෙච්ච අකුරු නිසා ඒකට නාගරී අකුරු කියලා කියනවා. දේවනාගරී අකුරු කියලාත්
ඒක පස්සේ කාලේ අඳුරන්න පටන් ගත්තා. ඒතර දේවනාගරි අකුරු වලට ප්‍රභවයේ සපයන්නේ බ්‍රාහ්මී අකුරු. සිංහලයට වගේම. සිංහලයට වගේම දකුණු ආසියාවේ සියලුම අක්ෂර පද්ධතීන්ට අඩු වැඩි වශයෙන් මූලයේ සපයන්නේ බ්‍රාහ්මී අකුරු. දැන් දෙමළ අකුරු ගත්තත් දෙමළ භාෂාව ලියනද පාවිච්චි කරන අකුරු ඒ වට ලුත්තු වගේ අකුරු ගත්තත් ඒවට මූලාරම්භයේ සපයලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය. ඒ නිසා බ්‍රාහ්මී අක්ෂර පද්ධතිය සමස්ත ආසියාවේ දකුණු ආසියාවේ විශේෂ වශයෙන්ම ඒ අකුරු වල හැඩය තීරණය කිරීම සඳහා ඊටාම වැදගත් තීරණාත්මක බලපෑමක් ඇති කළ බව අවිවාදයි. හරි අපි විරාමයක් ගත යුතු වෙනවා. ඉතින් අපි විරාමයට යන අතරතුර වෙනද වගේ මතක් කරන්න සුපුරුදු විදිහටම අපේ දුරකථනයට ඔබ කතා කරලා ඔබට පුළුවන් ඔබේ ගැටළු අද කතා කරපු දේවල් වලින් අපි පහුගිය දවස්වල කතා කරපු දේවල් වලින් උනත් අපිට අදහස් සහ ගැටළු ඉදිරිපත් කරන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන සමඟ අපි ඔබ බලන අයට අපි ආරාධනා කරනවා මෙතනින් යම් ඊළඟ කොටසට.